හිත තුළ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන්ම පමණයි. හන්ද අද බණේදී ආමඳුර කිව්වා නේද මේ හිතවල තියනවා නම් අපි හිතේ තියෙන ප්‍රශ්න ප්‍රඥා ඇති කරගන්න ඒක නැති කරගන්න පුළුවන් කියලා. අයියා මල්ලි. ඉතින් මේ ගිරව් දෙන්න මොකද උනේ දවසක් මහා සුලි සුලඟක් ඇවිල්ලා පින්වත්නි මේ ගිරව් දෙන්නව ගහගෙන ගියා. එක ගිරවෙක් වැටුණා කැලේ එක පැත්තකට අනිත් ගිරව වැටුණා කැලේ අනිත් පැත්තට. එක ගිරවෙක් වැටුණා තාපසාරාමයකට අනිත් ගිරව වැටුණා හොරු කණ්ඩායමක් ළඟට. මේක හොඳට අහගන්න. මේක අහගෙන මේක මීට කලින් ඔබ කවුරුත් අහලත් නැහැ. මේක ඔබ අද හොඳට ආගත්තොත් එහෙනම් ඔබට ඔන්න මේ ප්‍රඥාව හදාගන්න හැටි තේරෙනවා. එතකොට එක ගිරවෙක් වැටුණා තාපසාරාමයේ ළඟට අනිත් ගිරව වැටුණා හොරු ළඟට. ඊට පස්සේ තාපසාරාමයේ ළඟට වැටෙන ගිරව අර තාපසයා කියන කතාව අහලා අනේ එන්න හන්න බොන්න දයාව කරුණාව සෙනෙහසින් යුතු වචන කතා කරන්න පටන් ගත්තා. මොකද අර තාපසාරාමයේ කතා කරන හොඳ වචන. ඉතින් හොරු ළඟට වැටිච්ච කෙනා වරෙන් කපප කොටප මරම කියන වචන කියන්න පටන් ගත්තා. දැන් මේක අපි අහලා තියෙන්නේ ඒකින් මෙහෙම ගිහිල්ලා අවසානයේදී අර ගිරව් දෙන්න ආපහු කොහොම හරි එකතු වෙච්ච වෙලාවේ මේ තාපසාරාමයට වැටිච්ච ළඟට වැටිච්ච කෙනා හොඳ වචන කතා කරන්න පටන් ගත්තා. හොරු ළඟට වැටිච්ච ගිරව නරක වචන කතා කරන්න පටන් ගත්තා. ඒ නිසා තාපසාරාමයට වැටිච්ච ගිරව හොඳයි. ඕක තමයි අපි පුංචි කාලේ ඉඳලා අපට උගන්වලා තියෙන්නේ. හැබැයි පින්වත්නි බුදුදහමට අනුව ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් ওই ගිරව් දෙන්නගෙන් හොඳ කවුද? මම අහන්න යන්නේ කාගෙන්වත්. ඔබ නිකන් හිතලා බලන්න උත්තරයක් දෙන්න බලන්න ඔය ගිරව් දෙන්නගෙන් දැන් හිතේ තියාගන්න උත්තරේ. දැන් අර තාපසාරාමයේ ළඟට වැටිච්ච ගිරව හොඳ දේවල් කතා කරන්න පටන් ගත්තා. මොකද අර තාපසය හොඳ දේවල් කතා කරනවා. අර හොරු ළඟට වැටිච්ච ගිරව නරක දේවල් කතා කරන්න පටන් ගත්තා. දැන් ඔය ගිරව් දෙන්නගෙන් හොඳ ගිරව කවුද කියලා නිකන් හරි ඔබ නිකන් කල්පනා කරලා බලුවොත් බුදුදහමට අනුව සමාජයේ අනිත්‍යවල වලට අනුව නෙවෙයි අන්න එතන තමයි බුදුදහම වෙනස තියෙන්නේ. බුදුදහමට අනුව පින්වත්නි ඔය දෙන්නම ගිරව්. ඔය දෙන්නගෙම ඇති වැඩක් නැහැ. ඇයි එකටේ වර හොඳ වචන කතා කරපු ගිරව ඒ හොඳ වචන කතා කරේ එයා මේවා හොඳ වචන කියලා දැනගෙන නෙවෙයි. එයා අර තාපසය කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඔහේ කියෙව්වා අර නරක වචන කතා කරපු ගිරව අපි කියනනේ නරක එයා නරකතුනි. අර හොරුක කතා කරපු එක මෙයා කටපාඩම් කරගත්තා මෙයා කිව්වා. ඉතින් ওই දෙන්නම ගිරව් දෙන්නම කරේ මොකද්ද ඇහිච්ච දේ කිව්වා. ඔන්න ඕක තමයි පින්වත්නි අපේ සමාජයේ අපිටත් වෙලා තියෙනවා. තව කෙනෙක් කියනකොට එයා හොඳයි කියලා මේක අපි එයා කිව්ව පමණින් පින්වත්නි අපිත් ඒක හොඳයි විදියට ගන්නවා මිසක් අපි නිකම්ම කල්පනා කරන්නේ නැහැ. ඇයි මේක හොඳ? කොහොමද මේක නරකින් හොඳ වෙන්නේ? ඇයි මේක නරක? ඇයි මේක හොඳ දෙයින් නරක වෙන්නේ? මෙන්න මේ හේතු කාරණා පින්වත්නි විමසන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැතුව කෙනෙක් කිව්ව පළියට, එහෙම නැතුව දැක්ක පළියට, ඇහුව පළියට, ඇහුණ පළියට, තේරුණ පළියට පින්වත්නි යමක් හොඳයි හෝ නරකයි කියලා පිළිගන්න පුරුදු වෙන්න එපා. අන්න විමසන්න පුළුවන් හැකියාව තියෙනතුන්. අන්නේ විමසන්න පුළුවන් හැකියාව තමයි පින්වත්නි ප්‍රඥාව දියුණු කරන ගුණය. ඒ නිසා මතක තියාගන්න සමස්ත ලෝකයක් පින්වත් එක මතයක් පැත්තට ගියා. මේ සමාජයේ මේ පැත්තට ගියා කියලා මතයක් ගන්න පුරුදු වෙන්න එපා. සමාජයේ සමස්ත සමාජයේම පින්වත්නි එක මතයක් ප්‍රතික්ෂේප කරා කියලා ඒ මතේ ප්‍රතික්ෂේප කරන්න පුරුදු වෙන්නත් එපා. එහෙම කෙනා පින්වත්නි බෞද්ධයෙක් නෙමෙයි. බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියතුමා තමන්ගේ සමාජයේ වටේ හිටපු සියලුම දෙනා මෙයා තමයි මේ රටේ රජුරෝ කියලා එයාට රජකම ලබා දෙන්න සියල්ල සූදානම් කරලා තියෙන වෙලාවේ ඒ සියලු දෙනාටම නොපෙනී
ඒ දේවල් අත්හැරලා ගියා. අර සමාජයේ පැත්තට කියන ආලාර කාලාම උත්තරාම බුද්ධ වගේ අය ළඟට ගිහිල්ලා ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඒ අය බොහොම ගරු බොහොමක් සම්මාන දීලා මෙයාව පිළිගත්තත් මෙයා කිව්වා නෑ නෑ මම හොයන්න ඕකනේ. ඊළඟට පින්වත්නි පස්වක මහණුන් ළඟට ගිහිල්ලා මෙයා සෑහෙන කාලයක් එයාත් එක්ක ආශ්‍රය නිශ්‍රය කරගෙන ඒ පුහුණුවෙන් කටයුතු කරා. හැබැයි අවසානයට තේරුණා මේක මේ මම හොයන එක නෙමෙයි. අවසානයේ පින්වත්නි තනියම තමා උන්වහන්සේ උන්වහන්සේගේ මේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා ඒ සාක්ෂාත් කරගත්ත බුද්ධත්වය උන්වහන්සේ ලෝකයට දේශනා කර වඩාලා. එනිසා ඔබටත් පුළුවන් හැකියාව තියෙනවා මනස දියුණු කරලා පින්වත්නි මෙන්න මේ ප්‍රඥාව තමන්ගේ දියුණු කරගන්න. අන්නේ නිසා හොඳට මතක තියාගන්න අම්මා තාත්තා කිව්වා සමාජයේ කිව්වා යාළුවෝ කිව්වා මම මේක ඇහැට දැක්කා ටීවී එකේ පෙන්නුවා වැඩි පිරිසක් මේක බලලා තියෙනවා මේකට views ගොඩක් වැඩිලා තියෙනවා සමාජයේ ලොකු පිරිසක් මේක පස්සේ යනවා එහෙම කිව්වා කියලා පින්වත්නි ඒක සත්‍යයක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඒකත් නිකන් හරියට පින්වත්නි අර සත්‍ය කුම්භ ජාතකයේ ගිරව් වගේ තමයි. ඇයි අපි ඒක හරිද කියලා දන්නේ නැහැ වැරදිද කියලා දන්නේ නැහැ. සමාජයේ වැඩි පිරිසක් පිළිගන්නේ ඉඳ අපි පිළිගන්නේ. එහෙම වෙන්න එපා පින්වත්නි. කල්පනා කර. තමන් හිතන්න පුරුදු වෙන්න. ඒ හිතීම තුළ ඔබට අලුත් දෙයක් දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ අනුව ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට පේන දේ හොඳට බලන්න ආදීනෝයේ තියෙන මේ වෙලාවේ Tamanට සතුටක් තිබෙනවා. රසයක් තියෙනවා පින්වත්නි. ආස්වාදයක් තියෙනවා මේකේ. හැබැයි ඒ ආස්වාදයේ වගේම ඒකට හාත්පසින් විරුද්ධ වෙනු ආස්වාදයේ වගේම ඒකට හාත්පසින්ම විරුද්ධ වුණු ප්‍රතිඵලයක් එන්න පුළුවන් ආදීනවයක් එන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක තේරුම් අරගෙන එතනින් නික්මෙන්න පුළුවන් කෙනාට පින්වත්නි මේ සංසාර දුක නිමා කරලා සසරේ ඕනම ප්‍රශ්නකින් පින්වත්නි තමන්ට ගැලවිලා නිර්වාණ ශාන්තිය කරා යන්න පුළුවන් වෙනවා. මේක ඔබ කාටත් තියෙන හැකියාවක්. එනිසා කවුරු මොහොතක් ගානේ කල්පනා කරගෙන හොඳට පින්වත්නි මේ ගුණාංග තමන්ගේ හිතේ හදාගන්න. මොකද ඒකට හේතුව ජීවිතයේ පින්වත්නි ඔබ දුකටපත් වෙනකොට ඔබගේ හිතින් ඔබ විඳින දුකම පමණයි පින්වත්නි ඔබව තැවීමටපත් කරන්නේ. ඒකට තව කෙනෙක් උදව් වෙන්න බෑ. ඒ නිසා ඔබ ඒ දුකින් ගලවා ගැනීම ඔබ සතු කාර්යය. ඒක වෙන කාටවත් කරන්න බෑ. අන්න ඒ නිසා තමන්ට තමන් ආදරේන තමන්ට තමන් පින්වත්නි ගෞරව කරනවා නම් තමන්ව මෙන්න මේ දුකින් ගලවා ගන්න තමන් මේ පවත්වාගෙන යන සිත්තවෙන් තමන් ගලවා ගන්න හිතන්න. ඒක කරන්න පුළුවන් පින්වත්නි හිත තුළ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් පමණයි. ඒක ඔබ කාතුලක් තියෙනවා. හැබැයි ඒක ගැන හිතලා ඒක වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි වෙලා ඒක භාවිතා කරන්න පුරුදු වීමෙන් තමයි පින්වත්නි ඔබට ඒක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. හන්ද අර බණේ දහමඳුර කිව්ව නේද මේ අපිට දැන් හිතවල තියනවා නම් අපි හිතේ තියෙන ප්‍රශ්න ප්‍රඥා ඇති කරගන්න ඒක නැති කරගන්න පුළුවන් කියලා. අපි යමෝ ළඟ ප්‍රඥා තියනවා නම් අපි ඒක කොහොමද කරගන්න සිම්පල්ම කමේ. ඔව් ප්‍රඥා තියෙන ඉස්සෙල්ලාම දේ තමයි තමන් හිතන දේ තමන්ට පේන දේ තමන්ට ඇහෙන දේ න පරම සත්‍ය විදියට ගන්නෙ නැතුව ඒක පොඩ්ඩක් ඒකෙන් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. මොකද ඒ අපිට පේන දේ ඇහෙන දේ අපි සත්‍ය විදියට ගන්න අපේ පරණ පුරුදු මත. ආ හරි. එතකොට ඒක තමයි පළවෙනිම දේ තියෙන අපිට තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න හරි ප්‍රඥාවට යන්න තියෙන මූලික දේ. ආ එහෙම නැතුව දැන් අපි ඇහෙන දේ, පේන දේ, ඊළඟට දැනෙන දේ මේවා ඔක්කොම සත්‍ය විදියට හරිම දේ විදියට ගන්නකොට වෙන්නේ ඒක අපේ පරණ මතකෙන් තමයි අපි ඒක හරි විදියට අල්ලගන්නේ. ඔව්. එතකොට ඒක අර පවතින මොහොතේ පවතින දේ මොකක්ද කියන එකට බලන්න පුරුදු වෙන්නේ. ඔව්. ඒකින් හින්දාම තමයි අපි හැමෝම එක එක්කෙනා වෙනස්. ආ වේ. හරි.
මොකද අපි හැමෝටම විවිධ විවිධ මත තියෙනවා, විවිධ අදහස් තියෙනවා, විවිධ දේවල් වලට කැමති. ඒ කැමති කොහොමද? එකම දේ කොහොමද විවිධ විදියට කැමති වෙන්නේ? අපි හැමෝම අපේ මතකය තමයි පුරුද්ද තමයි අපි හිතනකොට ඉස්සරහට ගන්න. එහෙම නැතුව ඒ පවතින මොහොතේ නියම යථාර්ථය නෙමෙයි. ඒක ප්‍රඥාව මතු කරගන්න නම් ඉස්සෙල්ලාම දේ තමයි තමන්ට ඒ තමන් මොකද තමන්ගේ හිතේ තියෙන දේට තමන් ආසනේ. ඔව්. හරි. එතකොට අන්න ඒකට ඒ තියෙන කැමැත්ත පොඩ්ඩක් අයින් කරගෙන ප්‍රඥාවට කැමති වෙන්න ඕනේ. ඔව්. කියන්නේ උදාහරණ දෙනවා. ප්‍රඥාවන්ත වීමට කැමති නැත්තම් හරි? එයාට ප්‍රඥාවත් එක්ක වෙන්න බෑනේ. ඔව්. ආ ඒ නිසා ඉස්සෙල්ලාම ප්‍රඥාවන්තයෙක් වීමට කැමැත්තක් තියෙනවා. දැන් ඕන දෙයක එහෙමනේ. දැන් අපි කියමුකෝ දැන් කෑමක් කන්න කියන්නේ. ඔව්. ඒ කෑමට කන්න කැමැත්තක් තියෙන්නේ බෑ. ඔව්. හරිද? ආ ඒ වගේ ඕනම දෙයක් කරන මිනිස්සෙක්ට ඒ කරන දේට කැමැත්ත තියෙන්න ඕනේනේ. අකමැති නම් එයා කරන්නේ නෑ නේද? ඔව්. ආ ඒ වගේ පළවෙනි දේ තමයි එයාට ප්‍රඥාවන්තයෙක් වෙන්න එයාට කැමැත්තක් තියෙනවා. දැන් අපි කියමුකෝ පෝසතෙක් වෙන්න කියලා. ඔව්. ඉතින් එයාට පෝසතෙක් වෙන්න කැමැත්ත තිබුණොත් එයා ඒ වෙනුවෙන් මහන්සි වෙනවනේ. දැන් එයාට පෝසතෙක් වෙන්න කැමැත්ත නැත්තම් එයාට වෙන්න පුළුවන්ද? ආ එන්සයි පළවෙනි එකයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ ඒ කියන්නේ ඒ වෙනුවෙන් තමන්ට කැමැත්තක් තියෙනවා. එතකොට ප්‍රඥාවන්ත වීමට ඒ වෙනුවෙන් හොයන්න බලන්න මහන්සි වෙන්න කැමැත්තක් තියෙනවා. ඒ බුද්ධාගමේ මොකක් ටෙක්නික් එකක් තියෙනවා අපිට එතෙන්ට යන්න. එතෙන්ට යන්න. ප්‍රඥාවට යන්න මොකක් කරද ආගම කියන්නේ. ඔව් දැන් ප්‍රඥාව මත තමයි සම්පූර්ණ බුදුදහමම බේස් වෙලා. ඔව් දැන් අපි දැන් ප්‍රඥාව හොයාගෙන යන්නේ කොහොමද? ප්‍රඥාව හොයාගෙන යන පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමන්ගේ දෙයට වඩා හරි දෙයි කියලා හිතන්න පුරුදු වෙන්න. එතකොට ඉස්සෙල්ලාම අහන්න පුරුදු වෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද කියලා. හරි? ඔව්. ආන් එතකොට තමයි ඒකෙන් ඊට පස්සේ තේරුම් ගන්න පටන් ගන්නවා මේ අපි දන්න දෙයට වඩා යමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ආන් එතනින් තමයි අර අපි දන්න දේ අයින් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි ඇහුම් කන් දෙන්න පුරුදු වෙනවා. එතනදී එතනදී කාරණා කීපයක් තියෙනවා. අපි දැන් ඇස කන නාසය දිව ශරීරයේ මනසින් මේ ලෝකේ විඳින්නේ. ඔව්. ආ ඒ විඳිනකොට ඒ විඳීමේදී අපට ආස්වාදයක් තියෙනවා. ඔව්. හරි? ඒ කියන්නේ දැන් ඕන දෙයක ඒ වෙලාව විඳීමේ සතුටක් තියෙනවානේ. ওই සතුටට තමයි අපි ඇලිලා ඉන්නේ. ඔව්. දැන් ඕකෙන් තමයි අපි ඕකමනේ නැවත රිපීට් කරන්න අපි වරන් යන්නේ. ඔව්. හැබැයි ඒ සතුට තුළ සතුට තිබුණාට ඒ මොහොතේ ඒකෙන් ආදීනවයක් තියෙනවා. ඒ අන්න ඒක දැනගන්න ඕනේ. හරි? එතකොට දැන් උගාක් දේවල් වල ගත්තාම අපි සතුට වෙන දේම තමයි අවසානයේ අපිව දුකට දාන්නේ. ඔව්. ඉතින් ඒ සතුට වෙන වෙලේ ඒක දැක්කනම් එයා ඒකට වැටෙන්නේ නැහැ. ඔව්. ඈ? ආ ඒ වගේ ඉස්සෙල්ලාම ආදීනවේ දකින්න ඕනේ. කිසි දෙයක නරකක් නෙමෙයි. ඇහ කන නාසය දිව ශරීරය මනසින් අපි විඳින දේ ඉස්සෙල්ලාම මේකේ ආදී ආස්වාදයේ දකින්න ඕනේ. මේකේ තියෙන සුවය මොකක්ද? ඊළඟට මේකෙන් ආදීන වේ. ඒ කියන්නේ මේකෙන් අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඒක දකින්න පුළුවන් නේද? එහෙනම් අර කතා ඉදිකේ ආවද දැන් අර සත්‍ය කුඹ ජාතකේ? ඔව්. ඒ උදාහරණය අපිට ගන්න කිව්වේ? ඔව්. ඔව්. දැන් ආවද කිව්වේ සත්‍ය කුඹ ජාතකේ උදාහරණය ගන්න කියලා කිව්වේ? අපි ආලා තියෙන්නේ ඒ අර හොඳ ගිරවුනේ බෝධිසත්ව කියලානේ. ඒකට නරක ගිරවුනේ දේවදත්ත කියලා. එතන හාමුදුරු කියන්නේ ඒක එහෙම බලන්න එපා කියලාද අපිට? ඔව්. ඉතින් දැන් එමෙනේ දැන් ඒ හොඳ ගිරවා දැන් හොඳ වචන කතා කරහින්දා එයා හොඳ ගිරවා කියලානේ අපි හිතන්නේ. ඔව්. නමුත් ගිරවා හොඳ වචන කතා කරේ ඒක හොඳයි කියලා දැනගෙන නෙවෙයිනේ. ඔව්. ඇහිච්ච දේ තමයි කිව්වේ. රිපීට් කරගෙන. එතකොට නරක දේ කරපු ගිරවත් කිව්වේ ඇහිච්ච දේ. ඔව්. එතකොට දෙන්නම කරලා තියෙන එකම දේනේ. ඔව් නේ. ඒකද පස්සෙන් බලන්න කිව්ව වගේ දෙයක්ද? හරිද? ප්‍රඥාව බලගෙන ඒ වගේ දෙයක්ද? නෑ ප්‍රඥාවෙන් බලනවා කියන්නේ එහෙම කරන්නේ නැතුව යමක් හොඳයි නම් ඇයි ඒක හොඳයි කියන එක දැනගන්න ඕනේ. රයිට් රයිට් රයිට්. යමක් නරකයි නම් කෙනෙක් කියනවා නම් මේක නරකයි කියලා තමන් දැනගන්න ඕනේ ඇයි ඒක නරක. පැහැදිලි. අර කිව්ව පළියට ඒක නරක නෙවෙයි. ආ. යමක් හොඳයි නම් ඇයි ඒක හොඳ? යමක් නරකයි නම් ඇයි ඒක නරක? ආ මේක දැනගන්න ඕනේ හේතුව. තේරුණා. ඒ දැන ගැනීම මත තමන්ට යම් අවබෝධයක් හරි thank you ඒක අවසන් කරන්නේ නෑ ඒක නෙමෙයි හරි බුදු සමය බුදු සමය